සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මාකදුරි මදුෂ් අතරංගු වෙත. රේගු ගැටලුව අවසන්. PSM චාල්ස් යලි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දුරේට. විසර්ජන පනත් කිතුම් පත පාර්ලිමේන්තුවට කතුරු ඔංචිල්ලා අනුතුරෙන් තුවාල ලැබූ දැරියත් මරුට හිමිකරු ඇතුළු හයක් රක්ෂිතේට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ වෙනසක් චන්දිමාල් සංචිතේනුත් ඉවතට මාකන්දුරේ මදුෂ් නැමැති පාතාල නායකයා ඇතුළු 20 දෙනෙකු ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා කොකේන් මද්‍රව්‍ය තොගයක්ද සමගයි ඔවුන් මෙසේ අත්අඩංගුවටගෙන ඇත්තේ මද්‍රව්‍ය ජාවාරමට වැටෙමැදීම සඳහා මේවන විට ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි එය ක්‍රියාවට නැංගුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟ පෙන්වීම හා උපදෙස් මතයි ඊයටතේ මෙරටදී විශාලතම මද්‍රව්‍ය තොගය පසුගියදා අත්අඩංගුවට ගැනීමටද හැකි වුණා එමින්ම අද දිනේදීද හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සැකකරුවන් 3 දෙනෙකු සමග වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සුරාපදු නිලධාරීන්ට හැකි වුණා මද්‍රව්‍ය වැටලීම් සිදු කරන නිලධාරීන් දිරිගැන්වීම සඳහාද වැඩසටහන් කීපයක් ක්‍රියාවට නැංවීමටයි ජනාධිපතිතුමා කටයුතු කළේ මද්‍රව්‍ය වැටලීම් සිදු කළ පොලිස් නිලධාරීන් ඇගීමද සිදු වුණේ මෙම වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එම නිලධාරීන්ටද ශක්තියක් ලබා දෙමින් මෙම වැඩපිළිවෙල ජාත්‍යන්තර සමුදදා හරහාද තවදුරටත් පුළුල් කර විදේශගතව සිටින මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන්නන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරක්ෂක අංශ ක්‍රියාවට නැංගුවා ඊට විදේශ රටවල් රැසක සහය ලැබී තිබෙන්නේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා එම රටවල් සමග ගොඩනගාගෙන ඇති සම්බන්ධතා මතයි එවැනි පසුබිමක් තුලයි අපරාධ රැසකට සම්බන්ධ මාකන්දුරේ මදුෂ් නෙමැත්ත ඇතුළු පාතල සමාජිකින් පිරිසක් ඩුබායිහිදී ප්‍රධාන පෙළේ හෝටලයකදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ කොකේන් මද්‍රව්‍ය තොගයක්ද සමගයි අද අලියුම සිදු කළ විශේෂ වැටලීමකදී මාකන්දුරේ මදුෂ් හා තවත් ප්‍රබල පාතාල නායකින් 4 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මෙසේ අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකුද සිටින බව පැවසෙනවා. සිසු සැකකරුවන් හඳුනා ගැනීමේ කටයුතු මෙවැනි විට සිදු කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. මාකන්දුරේ මදුෂ් නැමැත්තා අපරාධ කල්ලි මෙහෙයවමින් මිනිස් ඝාතන රැසක් සිදු කර තිබෙනවා. මත්කුඩු ජාවාරමේද ප්‍රබල සමාජිකයෙකු වන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය හා බුද්ධි අංශ මාස කිහිපයක් තිස්සේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාවට නංවා තිබුණා. වෙබ් අඩවිමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මදුෂ් අත්අඩංගුවට ගැනීම සිද්ධිය සම්බන්ධ තොරතුරු රැසක් වාර්තා කර තිබුණා. දින 7ක් පුරා පැවති රේගු වෘත්තීය සමිති නිමාවට පත්වුණා. PSM චාල්ස් මහත්මිය යලි රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලෙස පත්කිරීමත් සමගයි මෙසේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිමාවට පත්වී තිබෙන්නේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යලි චාල්ස් මහත්මිය මාස 3කට රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දුහරේට පත් කර තිබෙනවා. මේ පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්ුණා. කැබිනට් මණ්ඩලයේදී අමාත්‍ය මංගල සමරවීර මහතා රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ වාර්තාව යලි ඉවත් කර ගැනීමත් සමගයි PSM චාල්ස් මහත්මිය රේගු අධ්‍යක්ෂ ජෙනරාල් දුහරේට පත්වන්නේ. නීති විරෝධී මද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී වඩා සහයෝගයකින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මාලදිවයින් ජනාධිපතිවරුන් එකඟතාවකට පැමිණ තිබෙනවා. මෙම එකඟතාවන්ට එළඹුණේ මෙරට සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර අද පැවති නිල් හමුවේදී. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහීම් මොහමඩ් සෝලි මහතා හමුදා උත්තමාචාර මැදියේ අභිමානවත් අයුරින් පිළිගත්තා. අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා වෙත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍යවරුන් හඳුන්වා දීම සිදු කෙරුණා. ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ වුණේ රාජ්‍ය නායකින් දෙපළ අතර සුහඳ කතාබහකින් අනතුරුවයි. 71 වන ජාතික දින සැමරුම් උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට මාලදිවයින් ජනාධිපතිවරයා දිවයිනට පැමිණි අතර
එවෙනුවෙන්ස ස්තුතිය පළ කිරීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන විශේෂ වැඩපිළිවෙලත් ඒ පිළිබඳ එතුමාගේ කැපවීමත් මාලදිවයින් ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. වෙළඳ, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන හා නාවික ශාස්ත්‍රවලට අදාළව දෙරට අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් යාවත්කාලීන කිරීම හා එම ශාස්ත්‍රවලට අදාළ නව ගිවිසුම් ඇති කර ගැනීම පිළිබඳවද මෙහිදී නායකින් දෙපළ සාකච්ඡා කළා. එමෙන්ම දෙරට අතර ඒකාබද්ධ වෙළඳ අවස්ථා ඉහළ ලංවා ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. මෙම සාකච්ඡාවේදී අවධානය යොමු සෙසු කරුණු වන්නේ මාලදිවයිනේ ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින ශ්‍රී ලාංකික ආයෝජකින්ට අවශ්‍ය පහසුකම් ඉහළ නැංවීම පිළිබඳවයි. මෙරට අධ්‍යාපන කටයුතු වල නිරත මාලදිවයිනේ සිසුන්ගේ වීසා නිකුත් කිරීම ඇතුළු පහසුකම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්ද අවධානය යොමු තිබෙනවා. මෙම සාකච්ඡාවලින් අනතුරුව මාලදිවයිනේ ජනාධිපති ඉබ්‍රහීම් මොහොමඩ් සෝලි මහතා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කොටුව ජනාධිපති මන්දිරයේදී විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමුවා. එම අවස්ථාවේ මාලදිවයින ජනාධිපතිතුමා හා එම මැතිනිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ජයන්ති සිරිසේන මැතිනියයි. ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදු වූ බව පැවසෙන අසාධාරණයන් පිළිබඳ සෙවීමට ත්‍රිපුත්කල කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්‍රේකලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුතුවයි මෙම කමිටුව පත් කර තිබෙන්නේ. පාසල් කටයුතු අධ්‍යක්ෂ කමිනී පෙරේරා මහත්මිය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක මහත්මිය එහි සෙසු සාමාජිකයන් වනවා. මෙම වසරේ ජාතික පාසල් සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අසාධාරණයන් සිදු ඇති බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙහිදී කරුණු සොයා බැලීමට නියමිතයි. මෙම වසර සඳහා අයවැය ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. රාජ්‍ය ආරක්ෂාව සඳහා මෙවරත් වැඩිම මුදල් ප්‍රමාණය වෙන් කර තිබෙනවා. පනත් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම අංක 1 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමා අයිමෝ අයිටම් 1 විසර්ජන 2019 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහාද ඒ සේවා කාර්ය සඳහා ශ්‍රී ලංකාව තුල හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහාද විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම් පතකි. දෙවෙනි වර කියමේ කවදාද? වරො. ලබන වසර සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4550ක් අමාත්‍යංශ සඳහා වෙන් කිරීම දේශීය හා විදේශීය ණය ගෙවීම ආදී වියදම් ද යතර වෙනවා. පසුගිය වසරට වඩා රුපියල් බිලියන 9ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙන් කර තිබීම විශේෂත්වයක්. අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙනුවෙන් රුපියල් බිලියන 105ක්ද සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනුවෙන් රුපියල් බිලියන 187ක්ද වෙන් කර තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ වෙනුවෙන් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 73ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ. කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සංවර්ධනයේ වෙනුවෙන් වැඩි අවධානය යොමු කරමින් රුපියල් බිලියන 114ක් වෙන් කර තිබෙනවා. නගර සැලසුම් හා ජල සැපීම වෙනුවෙන් පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 89ක් වෙන් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 334ක් වෙන් කිරීමට රජයේ කටයුතු කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු රජයේ වියදම් යෝජනාවට අනුව රජයේ ආදායම් රැස්කර ගන්නා ආකාරය ඇතුළු සවිස්තර අයවැය කතාව මාර්තු මාස 5වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දක්වන අදහස් වලට ඉඩකඩක් ලබා දීමට දැන් ඔබට ඉඩකඩ පවතිනවා. එවෙනුවෙන් සැකසෙන අයවැයට පෙර විශේෂාංගය අද සිට ක්‍රියාත්මකයි. දැනුම පාදක ආර්ථිකය. නවෝත්පාදන ආර්ථිකයක්. පරිසර හිතකාමී තිරසර ආර්ථිකයක්. මේ ආර්ථික අරමුණු ඉටු කරගන්න මෙවර අයවැය තුලින් ඉඩකඩක් වෙන් වෙයිද? ජනතාවට අවශ්‍ය වෙන්නේ ජනතාවට සංවේදී අයවැය. ඒ සංවර්ධන අයවැය මෙවර ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරයිද? මේ සියල්ල අපි ඔබට කියන්න සූදානම්.
පසුගිය කාලයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද පොදු ජනතාවට සංවේදී ගැටලුවලට විසඳුම් ලැබී නැති බවට විවේචන එල්ල වෙනවා. ඒ හේතුවෙන් ජනතා ගැටලුවලට සංවේදී අයවැය යෝජනාවලියක් අවශ්‍ය බව බොහෝ දෙනා පවසනවා. අයවැය සම්බන්ධයෙන් ආර්ථික විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. සේවා අංශයේ වර්ධනයක් කිරීම තුලින් අපට ආර්ථික ඉලක්ක කරා ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. අපගේ තියෙන මෙම ස්ථානීය විභවතාවයේ සැලකිල්ලට අරගනිමින් සේවා අංශයේ දිනු කිරීම තුලින් අපේ ආර්ථික සැලසුම හා සම්බන්ධිත අයවැයක් ඉදිරිපත් කරනවා. ඒ තුලින් ශ්‍රී ලංකාව වඩා සංවර්ධිත රටක් බවට පත් කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ලබන සතියේ රැස්වන ජීවන වියදම් කමිටුවේදී කිරිපිටි මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ මහතා මේ බව කියා සිටියේ. ආනයිනික කිරිපිටි මත බදු වැඩි කරන්න කියලා සමාගම් ඉල්ලලා තියෙනවා. දේශීය කිරිපිටි නිෂ්පාදනයේ තියෙන බදු අඩු කරලා හෝ මේ කිරිපිටි හිඟයට පිළිතුරක් ලබා දෙන්න කිරිපිටි සමාගම් දිගින් දිගටම අපෙන් මේ ඉල්ලීම කරලා තියෙනවා. නමුත් අපි මේ මොහොත වෙනකන් ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ලබන සතියේ අපේ ජීවන වියදම් පිළිබඳ කමිටුව රැස් වුණාම මේ සම්බන්ධයෙන් ගැඹුරු තීන්දුවක් ගන්නවා. ඒ ගැඹුරු තීන්දුව ගන්නකන් කිරිපිටි සමාගම් කියන විදියට නටන්න අපේ අමාත්‍යාංශයත් පාරිභෝගික අධිකාරියත් සූදානම් නැහැ. පාරිභෝගික අධිකාරියට පැමිණිලා බිලා තියෙනවා සමහර කිරිපිටි සමාගම් කිරිපිටි නාමයෙන් ගෙන්නන දේවල් වල තියෙන්නේ ඌරු තෙල් කියලා. ලැක්ටෝස් සහ පාම් ඔයිල් කුඩු කවලම් කරලා කිරිපිටි නමින් ගෙන්නනවායි කියලා අපිට පැමිණිලා ඉල්ල තියෙනවා. නව ශ්‍රීලන්තේ ඉන්න සියලු අස්සෝස්සයන්ට කිරි එරුණත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණය කිරිපිටි නිෂ්පාදනය කරන්න බෑ කියන එක තමයි මේ ලැබිලා තියෙන වාර්තානුව පේන්නේ. අපේ පාරිභෝගික අධිකාරිය මුදල් ගෙවලා මේ පිළිබඳ පරීක්ෂණය කරන්න එක්තරා පෞද්ගලික ආයතනයකට බාර දුන්නා. බාර දුන්නම ඒ ආයතනය මුදලුත් බාරගත්ත පරීක්ෂා කරන්නත් බාරගත්. බාර අරගෙන සති දෙක තුනක් යනකොට ඒගොල්ල පරීක්ෂා කරන්න බෑ කියලා කිව්වා. දැන් අපිට සාධාරණ සැකයක් ඇතිලා තියෙනවා. සමහර කිරිපිටි සමාගම් අර පරීක්ෂණ කරන ආයතනට අල්ලසක් දීලා මේ පරීක්ෂණ යටපත් කරාද කියලා අපිට ඉදිරි සති දෙක තුන ඇතුළත ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් දෙන්න පුළුවන් වෙයි. මේ මේකේ තීන්දුව එනකන් පරීක්ෂණ එනකන් ඔබතුමා යම් කිසි ප්‍රකාශයක් කරන්න එක්ක මේක බොන්න එපා. එක්ක මේක ඉක්මන් කරන්න ඕනේ. එක්ක එතකන් තහනම් නියෝගයක් ගන්න ඕනේ. මොකද මේක මේ ගැලවෙන්න පුළුවන් ප්‍රකාශයක් නෙවෙයි කරු නියෝජක කතානායක. මම පිළිගන්නවා. හිටපු ඇමතිවරයා හැට මම දන්නවා මේ කිරිපිටි වල කිරි නැත පිටි පමණයි ඌරු තෙල්, හරක් තෙල්, එහෙම නැත්නම් සත්ව මේදය, ශාක මේදය, මෙලමයින් සහ බෙකරල් 200ක වික්‍රණශීලී ද්‍රව්‍ය අඩංගුයි කියන කාරණාව ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන දේශීය කිරිපිටි සම්බන්ධයෙන් නෙවෙයි. ලංකාවට ආනයනය කරන කිරිපිටි සම්බන්ධයෙන් ලෝකය පිළිගන්න සමාගම් හරහා අපි සම්පූර්ණ පරීක්ෂණයක් කළේ මේ වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරන්න හදන්නේ හේතුව ජාතියට වහපවන්න බැරි හින්දා. සේනා දලම්පුවා මර්ධනයට පෙරමුණ උගුල් 20000ක් ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. මහිරුප්පලම ගොවි පරිශන ආයතනයේ ක්ෂේත්‍ර චාරිකාවකට එක් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙම පෙරමෝණ උගුල් බ්‍රිතාන්‍යයෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු මෙවන විටත් ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා කියා සිටියා. සේනා සලබෙයින් මෙම උගුලට හසුවීමේ ප්‍රවණතාව නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. සේනා දලබුවා විනාශ කිරීම සඳහා විලෝපිකයින් හතර දිනක මුදා හැරීමටද කටයුතු කර තිබෙන බව කෘෂිකර්ම නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නා. හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් සමග තුන් දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඇතුළු පුවත් කිහිපයක තොරතුරු කැටි සටහන විශේෂාංගේ. සුරාපදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සිදු කළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ හෙරොයින් කිලෝග්‍රෑම් 10ක් සමග එක් සැකකරුවෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව පිළියන්තර ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 100ක හෙරොයින් සමග අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත් වුණා. හෙරොයින් වල වටිනාකම රුපියල් කෝටි 110කට වැඩි බවයි පොලිසිය සඳහන් කරන්නේ. රුපියල් ලක්ෂ 3කට වැඩි වටිනාකමකින් යුත් මත්පුවක් සහ දුම්වැටි ඇතීමට ගන්නා කඩදාසි තොගයක් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායකරයෙකු නිලධාරීන්ට හැකි වුණා. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ඉන්දිය ජාතිකයෙකු සහ ශ්‍රී ලාංකිකයෙකුයි මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. සැකකරුවන් මෙම ද්‍රව්‍ය සූක්ෂම අයුරින් ගමන් මළු තුල සගවාගෙන රැගෙන විත් තිබෙනවා. මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම්වල නිරතව සිටියදී මියගේ යුද හමුදා සැරයන් සහ මේජර්වරයාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා.
පාබල රෙජිමේන්තුවේ සැරයන් සමන් විජේකුමාර මහතාගේ දේහය පොල්පිටිගම රාවෑල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙතයි රැගෙනිනු ලැබුවේ. දියණියන් දෙදෙනෙකුගේ පියකු වන සමන් කුමාර මහතා දෙවතාවක් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අනුයුක්තව සේවය කර තිබෙනවා. යුද හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් දිනේෂ් ජයවික්‍රම මහතාගේ දේහයද පොළොන්නරුවේ සිය නිවස වෙත රැගෙන ගියා. පොළොන්නරුව පුලතිසිපුර පදිංචිව සිටි දිනේෂ් ජයවික්‍රම රණවිරුවා 32 වෙනි දිවියේ පසු අතර සහෝදර සහෝදරියන් 6 දෙනෙකු ගෙන්නුත් පවුලක සමාජිකයෙකු වනවා. මෙම විරුවන් දෙදෙනාගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මතේ ලබන 7 වෙනිදා සිදු කිරීමට නියමිතයි. මහබෙන්කු බැඳුම් කර වංචාවට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණවලදී විදේශ ගමන් තහනමකට ලක්ව සිටින පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතා සිංගප්පූරුවට යෑමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ. එහෙත් ජෙෆ්රි ඇලෝසියස් මහතාට ලබන 13 වෙනිදා සිට 20 වෙනිදා දක්වා ඉන්දියාවේ සංචාරය කිරීමට අවසර ලබා දුන්නා. ජෙෆ්රි ඇලෝසියස් මහබැංකු බැඳුම් කර නඩුවේ සැකකරු වන අර්ජුන් ඇලෝසියස් KPI. ඔහුට සිංගප්පූරුවට යාමට කළ ඉල්ලීම තහවුරු කිරීමට ලේකන නොමැති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉල්ලීමට විරෝධය පළ කළා. අදාළ ලේකන සමග එම ඉල්ලීම ලබන 25 වෙනිදා තහවුරු කරන ලෙස අධිකරණය ජෙෆ්රි ඇලෝසියස් මහතාගේ නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන්නා. වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවුවන් 27 දෙනෙකු වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ළමා හේවා ලබන 12 වෙනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. සැකකරු අපමත උදාහරණ ලෙස අභියාචනා අධිකරණයේ මේවන විට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. බේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ළමා උද්‍යානයකදී කතුරු ඔංචිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි දැරියද ජීවිතක්ෂයට පත් වුණා. අදාළ ළමා උද්‍යානයේ මේ වන විට තාවකාලිකව වසා දැමීමටයි පියවරගෙන තිබෙන්නේ. 47 හැවිරිදි මවක තම දියණියද සමග කතුරු ඔංචිල්ලාවේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වූයේ ඊයේ දිනේදී. එම ඔංචිල්ලාවේ ආසනයක් ගැලවී යාමෙන් මෙම අනතුර සිදු වුණා. මව මෙම ස්ථානයේදීම මියගිය අතර බරපතල තුවාල ලැබූ 13 හැවිරිදි දියණිය ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය ජාතික රෝහලට මාරු කර යවුණා. ඉන් අනතුරුව දැරිය යලි ගම්පහ රෝහල වෙත මාරු කර එවීමෙන් පසු එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ. හිසට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් මරණය සිදු වී ඇති බව රෝහල් නිලධාරීන් පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් ළමා උද්‍යානයේ හිමිකරු ඇතුළු 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනුණු අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. නගින නගින හැම සෙල්ලමනෝන් ටිකට් කඩනවා ඇතුල් වෙන්න කඩනවා නමුත් මිනිසුන්ගේ ආරක්ෂාව සැලකන්නේ නෑ. බූවල්ලා කියන මේ මැෂින් එකට නැගලා වට දෙකයිලු කැරකුනේ. තුන්වෙනි වටේ කැරකෙද්දී යාළ ඉඳගෙන හිටපු බාස්කට් එක පිටින්ම කැඩලා වීසි වෙලා ගියලු. මේ වගේ දේවල් තවත් මෙහෙම වෙන්න දෙන්න එපා. රුපියල් 350 ටිකට් එක කඩනවා වගේ නෙමේ මිනිසුන්ගේ ජීවිතයක් අවුරුදු 13 ජීවිතේ ආයේ කවුද දෙන්නේ? කැබිනට් නවන අමාත්‍ය සුජීව සෙනසිංහ මහතා ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ හා ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා එක්වුණා. ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ නියෝජිතවරුන් සමග සාකච්ඡාවක් සඳහාද කැබිනට් නවන අමාත්‍ය සුජීව සෙනසිංහ මහතා එක්වුණා. නව නිපැයුම් කරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍යංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. හදන ජාතික ආණ්ඩුව තුල ඉන්නේ ආණ්ඩුවේම ඉන්න කොටස්වල එකතු කරගත්ත පක්ෂ. මෙය එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුව. මේ යෝජනාවලියේදී අපි බොහොම පැහැදිලිව අපේ පක්ෂ විදිහට තීන්දුවකුත් ගන්නවා. ජාතික ආණ්ඩු සංකල්පයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නම් එක්සත් ජනතා නිදහස් සංධානයේ සමාජිකයෙක් නම් සියලු දෙනාම අපි යෝජනාවක් කරනවා. දැන් ඔවුන් ගිහිල්ලා ඉන්නවා එහා පැත්තට. නමුත් ඔවුන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ මේ යෝජනාවට විපක්ෂව මිසක පක්ෂව නෙමෙයි. පක්ෂව ඡන්ද පාවිච්චි කරොත් ඔවුන්ට විරුද්ධව පක්ෂ විදිහට විනය ක්‍රියාමාර්ග වලට අනිවාර්යෙන් අපි යනවා.
පළාත් සභා මැතිවරණයේ ප්‍රමාද වීම හේතුවෙන් ජනතාවට අපහසුතා රැසකට මුහුණ දීමට සිදු වෙ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. එම පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රජය ඉදිරිපත් කරන සමහර යෝජනා වලට අපි එකඟයි. රජය යෝජනා කරනවා පළාත් සභා මැතිවරණ 9ම එක දවසේ පැවැත්විය යුතුයි කියලා. ඒක නෙ ගැටලුවක් නෑ. ඒක අපි අනුමත කරනවා. අපිත් සූදානම් පළාත් සභා මැතිවරණ 9ම එක දවසේ පැවැත්වීම. ඒ වගේම දැන් පොදු එකඟත්වයක් තිබෙනවා පළාත් සභා මැතිවරණ ඉස්සෙල්ලා තිබිච්ච ක්‍රමයට පැවැත්වීම. අලුත් ක්‍රමයක් ගැන එකඟත්වයක් නැතිනම් අපි හිතනවා ඒක සාධාරණයි කියලා පරණ ක්‍රමය අනුව මේ මැතිවරණ පැවැත්වීම. මොහොනපත හේවත් Facebook සමාජ ජාල ඔස්සේ කාන්තාවන් මුලා කරමින් මුදල් එක්රැස් කළ ජාවාරමක් පිළිබඳ මීට පෙර රහසිගත සාක්ෂිකරුවා තුලින් අප හෙළිදරව්වක් කළා. එම හෙළිදරව්ව සමගින් තවත් එවැනිම ජාවාරම් වලට හසු වුණු පිරිස් රහසිගත සාක්ෂිකරුවාගේ දුරකථනයට ඇමතුම් ලබා දුන්නේ මෙවැනි ජාවාරම් වලට එරෙහි වන ලෙසට ඉල්ලා සිටිමින්. ප්‍රිතාන්‍ය ජාතිකයන් ලෙස Facebook සමාජ ජාලයේ පෙනී සිටමින් කාන්තාවන් සමග හිතවත්කම් ආරම්භ කරන මෙම ජාවාරම් කරුවන් පසුව අදාළ කාන්තාවන්ට වටිනා තෑගි භෝග ලබා දෙන බව දන්වා සිටිනවා. ඇතැම් විට එම තෑගි භෝගවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට වැඩි බවයි ජාවාරම් කරුවන් පවසන්නේ. අනතුරුව එම ත්‍යාග ගුවන්තොටු වලින් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය මුදල් ගෙවන ලෙසද මෙම විදේශිකයා කාන්තාවන්ට කියා සිටින්නේ. මුදල් යොමු කිරීමට ගිණුම් මංකයක්ද ලබා දෙමින් මින් එක් ජාවාරම් කරුවෙකුගේ Facebook ගිනුමක් ජෝෂප් මිෂෙල් යනුවෙන් අප හඳුනාගත් අතර එම විදේශිකයා මුදල් ලබා දීම සඳහා මෙරට පෞද්ගලික බැංකුවක ගිනුම් මංකයක්ද ලබා දී තිබුණා. එයා මේ ටැගි වගේක් කරනවා කියලා දාලා තිබ්බා. මේ ඒ ටැගි වල ෆොටෝ එම ඔක්කොම දාලා තිබ්බා. එයා එක පෝස්ට් කරා කියලා කිව්වා. මේ දැන් කෝරිය සර්විස් එකෙන් යනවා. ඔයාලා එක ගන්න යාපිට ගින් කියලා තමයි අපිට මේ දැනුම් දුන්නේ. පහුවෙන්න හරියට උදේ වරුවේ කෝල් එකක් ආවා. කුරිය සර්විස් එකෙන් කතා කරන ඔයාලට වැඩි පාර්සලක් කියලා තියෙනවා. අපිට ඩිලිවරි කරන්න විදිහට 50,000 කෝනේ අපි 50,000 දැම්මා. ඉන් නොනවතින මොවුන් මෙම කාන්තාවන්ගෙන් තවත් මුදල් ඉල්ලා සිටින්නේ එම ත්‍යාග පාර්සලය තුල විදේශ මුදල් ද ඇති බව හඟවමින්. කස්ටම් එකෙන් බදු දෙකේ ක්‍රියා කරන විදිහක් නැහැ. මේ ඒකේ මේ විදේශ මුදල් වගේක් තියෙනවා. ශ්‍රී ලංකාවට විදේශ මුදල් දෙන්න එක පහනන් නිසා ඒක ඒ මුදල් මෙහෙක අද ගන්න අපිට ඉතින් 15ක් දාන්න කියලා කිව්වා. දැම්මට පස්සේ අහුවෙන් ආයි කතා කරලා කිව්වා මේකයි 15 දැම්මට ඒක බැංකුවේ මැනේජර් සල්ලි වගේක් ඉල්ලනවා. අයගේ මැනේජ් account එකට දානවට ඒ නිසා ඔයාලා අපිට මේ ආයි දාන්නක 80ක්. මෙලෙස මුදල් ගෙවුවද විදේශිකයා සඳහන් කළ පරිදි කිසිඳු ත්‍යාගයක් මෙම කාන්තාවන්ට නොලැබුණු අතර අනතුරුව මේ ජාවාරමක් බවට ඔවුන්ට වැටහියනවා. පස්සේ තමයි ඇත්තටම සැක හිතිලා මේ ආයි චෙක් කරලා බලනකොට එහෙම කෝරිය සර්විස් එකකුත් නැහැ. මේ එහෙම මේ වඩකුත් ඇවිල්ලා නැහැ. එහෙම කියලා මේ දැනගන්න හම්බුනේ. මෙවැනි Facebook ජාවාරම් කරුවන්ට ගොදුරුණු කාන්තාවන් 20 දෙනෙකුගේ පමණ පැමිණිලි මේවන විට රහසිගත සාක්ෂිකරුවාට ලැබී ඇති අතර ඔවුන් ලබා දුන් ගිණුම් මංක හා Facebook ගිණුම් එකිනෙකට වෙනස් වීමද විශේෂත්වයක්. මෙවැනි ජාවාරම් කරුවන් පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය කඩිනමින් යොමු වන තෙක් රහසිගත සාක්ෂිකරුවා යලි යලිත් අවධානයෙන්. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ ප්‍රභාත් දිසානායක. අද රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර සබරගමු යන පළාත්වලත් එවැගේම ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75කට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. එවැගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද විශේෂ නිවේදනයක් නිකුත් කළා. ඒ තමයි බස්නාහිර සබරගමු යන පළාත්වලටත් ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු අනතුරු ඇතිවන්නට පුළුවන්. ඒ වගේම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර 75 80ක් දක්වා ඉහළ අගයක් ගන්නට පුළුවන් බව. මේ නිසා එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව වඩා විමසිලිමත් කටයුතු කරන ලෙසමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් එම නිවේදනයෙන් අවධාරණය කර සිටින්නේ. දැන් අපි සූදානම් හෙට දවසේ කාලගුණයේ පිළිබඳව අවධානය යොමු කරන්නට. හෙට දවසේදී දිවයිනේ නැගෙනහිර උතුරුමැද සහ ඌවේන පළාත්වල පිටින් නිරැස් හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. සවස දෙකෙන් පසුව දිවයිනේ සෙසු පළාත්
පළාත්වලද වැසි වර්ධනය වන්නට පුළුවන්. එවැගේම දියුණු වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කිරීමේදී කංකසුතුරේ සිට ත්‍රිකුණාමලය මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබින්නන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම ඉඩ කඩපවතිනවා. එවැගේම සවස් කාලයේදී දිවිනේ සසු මුහුදු ප්‍රදේශවලද වැසි බලාපොරොත්තු වන්නට පුළුවන්. දිවිනේ සුලහෙම සිදුවනවා ඊසාන දෙසින් සුලගේ වේගය 5 කිලෝමීටර 35-40 දක්වා අගයක් ගන්නට පුළුවන්. එවැගේම සමහර අවස්ථාවන්වලදී සුලගේ වේගය 5 කිලෝමීටර 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. දැන් අපි සූදානම් හෙට දවසේ ප්‍රධාන නගර කිහිපයක බලපෑතිය හැකි කාලගුණය පිළිබඳ අනාවැකිය වෙත යොමු වන්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හැමුවමු රාත්‍රී 9:30ට. www.itnnews.lk